මූනේ කුරුලාවක් ඇති වෙනවා. කුරුලා මමද ඇදුවේ? මං කොයිද කුරුලා ඇදුවේ? මොනාර තෙල් ලැඟේ වැඩි නිසා තෙල් කෑම කාපු නිසා කුරුලාව කාවා. දැන් කුරුලාව ජීවිත කාලෙම තියෙනවද? කුරුලාවට ආයුෂයක් තියෙනවා. කුරුලාව සාමාන්‍ය මාසයක් විතර යනකොට ඒ කුරුලාව පොඩ්ඩක් ඉදිලා ඉදිලා සරව වාගේ පොඩ්ඩක් මේ පැසවලා රසෙක කැඩෙනවා. කැඩුනාම මූණ හොදනකොට අර මේ වෙන පිරිසිදු වෙලා යනවා. ඊට පස්සේ ඇතුලෙන් සෛල හැදෙනවා. ඊට පස්සේ ඒක වැහිලා යනවා. සාමාන්‍ය අපි මොකද කරන්නේ? ඒක දෙයි කට්ටකින් හරි මොනවාකකින් ඒක කඩලා ඒක මිරිකලා ඒක සරව අරන් තුවාලක ලේ පොඩ්ඩක් අරන් ඊට පස්සේ ඒක පසවලා ඊට පස්සේ ඒකට මොනවා හරි එකක් කරලා ඊට පස්සේ ඒක කැලල් වෙලා කළු පාට වෙලා ඒ කළු පාටකට ක්‍රීම් ගාලා දැන් ලොකු යුද්ධයක් කරනවා මේක හයින් කරගන්න. අර පොලිස් වෙලා තියෙන අර ටයිල් කැටේ වගේ මොන තියාගන්න අරපත් එක්ක ලොකු යුද්ධයක් කරලා දැන් කර්ම රැස් කරනවා. යා ඒ ඒ සරවට එහෙම නැත්නම් ඒ විසප්පුවට ද්වේෂ කරලා එයා එයාගේ වටිනාකම වැඩි කරන්න එයා මාන්නයක් අදාගෙන විශාල නඩත්තුවක් කරනන්න එතනයි කර්ම හැදෙන්නේ. එතනයි කර්ම හැදෙන්නේ. විඥාණයට දැනගන්න පුළුවන්. දැනෙනවා. දැනෙන එක තමයි විඥාණය. ආයතන පහ ඕනේ නේ දැනගන්න. ආයි පැටලුන. දැන් නිින්දදී ඔබ වහන්සේ ඇසකන දිවකම වැඩද? කාලා බලලද හිතන්නේ? බලලද අහලාද හිතන්නේ? මොකවත් නැතුව දැන් ඔය හිතන්නේ වෙලට යන්නේ පොලට යන්නේ තරහා ගාලා හඳන්නේ තඩි බානවල යට කවුරු ගැව්වේ නැහනේ ගානක කොහොමද දැනගත්තේ ඒ දැනීමට කොහොමද ඒක දැනුනේ මොකවත් නැතුවත් එයාට පුළුවන්ලු ඒ දැනීමෙන් එයාට ඒක නිර්මාණය කරන්න කයේ අවශ්‍යතාවයට සිත පවතිනවා මිසක් සිතේ අවශ්‍යතාවයට කය පවතින්නේ නැහැ කයට ක්‍රියාත්මක වෙන්න සිත ඕනේ අම සිතට ක්‍රියාත්මක වෙන කය ඕනේ අරූපාවචර බ්‍රහ්ම ලෝක වල කය තියෙනවද එහෙමනම් ඒ බියුටි සැලුන් තියෙන්න එපා පොළවල් තියෙන්න එපා සති පොළවල් තියෙන්න එපා කණ්ඩ පොණ්ඩ ඉතින් බඩගි නැදෙනවනේ ඒ එහෙම නැහැ කයට ක්‍රියාත්මක වෙන්නයි සිත ඕනේ හැබැයි සිතට කය ඕනේ නැහැ සිත කියන්නේ මාමුත එකක් එයාට මොකවත් අවශ්‍ය නැහැ එයා නිදාසෙ ඉන්න කෙනෙක් එයාට කිසිම දෙයක් නැතුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් බයි සිත නැතුව කයට මොකවත් කරන්න බෑ. එහෙනම් කයට හිත ඕනේ. සිත පිළිබඳව ගොඩාක් දේවල් දිනන ඔක්කොම දැනගන්න. නැත්නම් කොහොම සිත හඳුනගන්නේ? සිත කවුද? කොහොමද වැඩ කරන්නේ? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කොයි විදියටද කටයුතු කරන්නේ? කොයි විදියටද නිදහස් වෙන්නේ? කොයි විදියටද අවු වෙන්නේ? එයාගේ ස්වභාවය මොකද්ද? එයාගේ අස්වාභාවය මොකද්ද? කැමති දේවල් මොකද්ද? අකමැති දේවල් මොකද්ද? ඉතින් වාඩි වෙලා දානි වළඳන ඉතින් ඕවා තමයි අරිය පරිේශණ කියන්නේ. අභිධර්ම පරිේශණ. සිත කියන්නේ දැනීම නේද? දැනීම අටගත්තේ කොහොමද? දැන් නම් ඉදි මතයි වගේ. අමදේට මේතුවක් තියෙනවනේ. මනේත ක්‍රමයක් තියෙන්න එපා නේද? උන්වහන්සේ වැඩ සිටින්නේ අම්මා තාත්තා නිසා. අම්මා තාත්තා නිසා උන්වහන්සේ ලෝකෙට තියෙනවා. හේතුවක් තියෙනවා. මේ ලෝකේ හටගත්තා නම් හටගත්තට හේතුවක් තියෙනවා. හේතුඵල ධර්මයක්. එතකොට දැනීම කටගත්තේ කොහොමද? පස්සපච්චය. උන්වහන්සේ දානවා. දැනීම අටගත්තේ නොදැනීම නිසා. නොදැනීමක් නිසා නේද දැනීමක් කියලා දැනගන්නේ? දැනීමක් තුළ දැනීමක් අරගන්න පුළුවන්ද? ඒ දැනීම දැනගෙන හිටියේ නැහැ. නොදැනීමක් තිබුණා. ඒ නොදැනීම තුළ එයා දැනගන්නවා. දැනගත්තම දැනීම බවට පත් වෙනවා. නොදැනීම තුලින් තමයි දැනීම කියලා එකක් හටගත්තේ. නොදැනීම හටගත්තේ කොහොමද? එකකට උත්තරයක් දුන්නා නම් ඊළඟකට උත්තර දෙන්න. නොදැනීම හටගත්තේ කොහොමද? අවිද්‍යාවට ඇයි අභිධර්මයේ සාපච්ඡා නොකරන්නේ දන්නවද? ඔය කාරණා තේරෙන්නේ. අපි හිතන්න බෑ. කියලා දුන්නම හැයෙනවා. වැඩක් නෑ ඒක නිකන් පණිවිඩයක් විතරයි. දැනීමට හේතුව නොදැනීම නම් නොදැනීමට හේතුව මොකක්ද? පරිශන කරලා ඊළඟ ප්‍රශ්නේ කවදාද මගේ ළඟ ආනකොට මේකට උත්තරේ මට කියලා ආන්න. එනවා ප්‍රශ්න අහන්න. එන්නේ
බලන්නේ මාන්නේ මාන්සියෙන්ද බෑනේ මාන්නේ සාන්නෙත් මොකද නෑ දන්නේ සම්ලේ මොනා වුණාද ඒක මානකට බෑ ඒ අපි දන්නවා ඉතින් මේ කන්කට කියයිනේ එතකම බලන්නේ ඒ මාන්නෙත් නෑ මදෙහිමක් කොහමද නිර්මාණය වෙන්නේ ලක්ෂිත දැන් මේ රූපය පිළිබඳව දැනීමක් නෑ අපට නොදැනීම ඒ නොදැනීමක් අටගන්නේ කොහමද අවිද්‍යාව නිසා නේද බුදුහාමුදුරුව තමයි කියන්නේ මේ හැම නොදැනීම තමයි හේතුව අවිද්‍යාව අවිද්‍යාව මුල් වෙලා මේ ලෝකයේ හැම නොදැනීමක්ම තියෙනවා නොපෙනීම අපිට හරියට පේන්නේ නැහැ මේක දරදිහස පේන්නේ එහෙනම් නොපෙනීම හරියට පේන්නේ නැහැ මේක හරියට පෙනුන්නේ නැහැ කියන කටගත්තේ අවිද්‍යාව නිසා නේද හරියට හෙන්නේ වැරදි ලෙසම හෙන්නේ මොන හරි ඇවුනොත් වැරදවමයි තේරුම් ගන්න. ඒකට හේතුව මොකද? ඒකත් අවිද්‍යාව. අවිද්‍යාව තමයි මේ ඔක්කොම ධර්මතාවයන්ට මුල. අවිද්‍යාවට හේතුව මොකද? විද්‍යාව. මේක තමයි භයානකම තැන මේ බුද්ධ ශාසනය. හැමෝම අවිද්‍යාව දුරු කරන්න කියලා කියනවා. කිසිම ආර්ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ආර්ය කෙනෙකුට තේරෙන්නේ මේ අවිද්‍යාව හටගත්තේ විද්‍යාවෙන් කියලා. විද්‍යාවක් නිසා නේද අවිද්‍යාවක් නිර්මාණය වෙන්නේ. දැන් විද්‍යාවක් ලෝකේ නැත්නම් අවිද්‍යාව කටගන්නේ කොහොමද? අවිද්‍යාව කියලා අපි ඩිෆයින් කරන්නේ කොහොමද? මේක තමයි ඩුප්ලිකේට් කියලා කියන්නේ ඔරිජිනල් එක තියෙන්න එපායි. විද්‍යාව නිසාලු අවිද්‍යාව අටගත්තේ. විද්‍යාව නිසාලු අවිද්‍යාව නඩත්තු වෙන්නේ. එහෙනම් දුරු කරන්න ඕනේ විද්‍යාවද අවිද්‍යාවද? නිකන් ඔබවන්ස සැකේට කියන්නේ විද්‍යාව දෙකම ඔබවන්සය මේ අර මොනවාර දාන් අදිනකොට මේ පැත්තට අර පැතර පනා පනාල්ලනවා එතකොට මේක පැරදුන තරකම් වෙනවා අරක පැරදුන මේකම් වෙනවා එතකොට ඔබවන්සේ කවදාවත් පරදින්න ඇයි මේ දිනන පැත්තටයි පරදන පැතර පනා පනා ඔට්ටුවල්ලලා අර දැක්කනේ කොහොමද පනාකම් කොහොමදම් වෙන එක පනා නෑන්නේ අනිත් පනා කොහොමදම් වෙනවා අර දිනන පනා මේ පැත්තට දෙනවා ඔබ අතර පාඩුව වෙලා නැහැ. ඔක්කොම ගැත්තේ සල්ලි ටික යනවලු ඔබ අන්තික සල්ලි යන්නේ. අර බෝරු පොලෙත් සමහර එක කට්ටි ඉන්නවනේ බෝරු ගන්න තැන්වල. සමහර කට්ටි ඉන්නවා මේත් මනුස්සයත් පරදිනවා මේ මනුස්සයත් පරන එක මනුස්සයෙක් කියලා ඒ මනුස්සයා පරදින්නේ නැහැ නේද? ඇයි? ඉස්වා කිනකොට රුපියල් 20යි කියනවා. බැස්වාට 30යි කියනවා. ඉස්වා කිනක ගියාම බැස්වා කින 20 තරම් මේ වර්ෂයක් දෙනවා. දැත්වාගෙන ගියාම ඉස්සෝ විතරම මේ මොහොතේ නෝල අර බර්ත් එකේ සතපාවක් දෙලිට ගන්න නෑ. මේ මත පෑ ගන්න සෙල්ලම් කරා මුන් කන කර ඔක්කොම තියලා මුන් ඔක්කොම නන්නත් අරලා අරු මොකක් නෑ. ඌ ගෙනාවු 500 ගෙදර ගෙනියන. සෙල්ලම් කරලා මේ මොහොතේ පෑ ගන්න සෙල්ලම් කරා. මේ මොහොතේ පාස් නෑ දෙපැත්ත බැලන්ස් එකට අල්ලන්නේ ඔය. දිනනවා කියනකොට 100යි කියනවා. පරදිනවා කියනකොට 100යි කියනවා. වැරදුනොත් දිනපො 100 මේ පැත්තට දෙනවා. දින්නත් පරිදික 100 මේ පැත්තට දෙනවා. ඒ වගේ එකක් නේද? ඇත්ත දෙකක් තියෙන්න බෑ එකයි තියෙන්න පුළුවන්. අවිද්‍යාව පවතින්නේ අටගත්තේ අවිද්‍යාවට හේතුව විද්‍යාව. නමුත් විද්‍යාව දුරු කරන්න බෑ. විද්‍යාව දුරු වෙන්නේ නැහැ. ඒක දුරු වෙන්නේ නැති නිසා දුරු කරන්න ඕන විද්‍යාව. නමුත් ඒක දුරු වෙන්නේ නැති නිසා අවිද්‍යාව දුරු කරනවා. ඒතුව අවිද්‍යාව දුරු වෙනකොටත් අටගන්නේ විද්‍යාවමයි විද්‍යාව දුරු කරනකොටත් අටගන්නේ විද්‍යාවමයි විද්‍යාව දුරු කරන්න බෑනේ අවිද්‍යාවෙන් විද්‍යාව විද්‍යාවෙන්මයි දුරු කරන්න ඕනේ ඒ නිසා විද්‍යාව දුරු වුණොත් ඒකෙම අටගන්නේ විද්‍යාවක්මයි හැබැයි අවිද්‍යාව දුරු කරනකොට අවිද්‍යාව කටගන්න විද්‍යාව කටගන්න ඒ නිසා තමයි බුදුවරු දේශනා කරනකොට මහණෙනි අවිද්‍යාව දුරු කරන්න කියලා දේශනා කරනවා ඇයි විද්‍යාව දුරු කරන්න ගොන්නාසෙත් ඒක දන්නවා හැබැයි අවිද්‍යාවට සම්පූර්ණ වල් කියන්න ඕනේ කවුද? විද්‍යාව. ඩුප්ලිකේට් නිෂ්පාදන වලට වල් කියන්න ඕනේ කවුද? ඔරිජිනල් නිෂ්පාදනය. ඔරිජිනල් එක කාපු නිසානේ ඒක ඩුප්ලිකේට් බෑලා තියෙන මාකට් එකට. ඒකට ඩුප්ලිකේට් එක නෙමෙයි වරද කරලා තියෙන ඔරිජිනල් එක. නමුත් ඔරිජිනල් එක බ්ලේම් එක කරන්න බෑ. එයා කවදාත් ඔරිජිනල්ම තමයි. එයාට දෝෂයක් නෑ. එහෙනම් මේකේ තියෙන මොකද අයිචි බාලා නම් කන්ඩෙන්සර් බාලනේ ඔක්කොම හරියට මාරු කරලා අරමය කරලා පැකින් කරලා නැවත මෙයාව ඔරිජිනල් බවට පත් කරනවා මිසක් අරයව ඩුප්ලිකේට් කරන්න බෑ. සතුටේ දේවල් මේවා නිකන් වාඩි වෙලා පැහැදිලි කරන විශ්වවිද්‍යාල බලන්න කියන්නේ තේරෙන්නේ
Ihinaw, tikat. Ganda dewal pa, no? Maka wetein, no? Ba, ang sir wetein, di ba? Api okong mabat niya wala nga. Api okong ita, ako mga mapitasak ko lang jivik na. Mapitasak ko lang. Mag-elate, ratu pata, kola pata na niya.